සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මම අද හදාන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ වෙසක් කූඩුවක්. මේ සඳහා මම යොදා ගන්න මෙන්න මේ ආකාරයේ සිහින් උණපතුරු. මේ උණපතුරේක පළල අඟල් කාලයි. ඒ වගේම දිග අඩියකට මම අරගෙන තියෙනවා. ඉතින් බලන්න ගොඩක් පළල නැහැ. ඒ වගේම සිහින් මේ වගේ ෆ්ලෙක්සිබල් විදිහට ගත්තාම අපිට මේ වැඩේ කරන්න පහසු වෙනවා. ඉතින් අපිට මේ කූඩුව නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ තරු කිහිපයක්. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම හදා ගන්න ඕන තරු කිහිපයක්. මේ බලන්න මේ තරුව අපි සාමාන්‍යයෙන් අපේ අතට ගොඩ වෙලා තියෙන අපි පෑනෙන් අඳින තරුව. ඒ පෑන උස්සන් නැතුව එක දිගට ඉරි පහකින් අඳින තරුව. ඔයාලට දැන් හොඳට පේනවා. මේක අපි සාමාන්‍යයෙන් විසක් කූඩු එහෙම නැත්නම් තරුවක් හෝ නිලුමලක් හදන්න ගන්න තරුව නෙමෙයි. මේකේ හොඳට බලන්න කොන් පහයි ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. හරි, අපි අර පෑනෙන් ඇඳ වගේම ඊළඟට අපිට තියෙන්නේ ඒ පිළිවෙලටම මේ තරුව අපිට හදාගන්න. ඉතින් හරිම ලේසි. ඔයාට කරන්න තියෙන්නේ අපි අර පෑනෙන් අඳිනවා වගේම මෙන්න මේ විදිහට පදුරු ටික ලස්සනට බැඳ ගන්න ඕන මුලින්. මේක අමාරු නැහැ. ඔයාට කරගෙන යනකොට තේරෙවි මේක කොහොමද කරන්න ඕන නියමාකාරය කියලා. ඉතින් මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් පිළිවෙලට. මේ වගේ පතුරු දෙකක් ගන්න. අතරම මේක තියාගන්නකොට කෝණයක් ඔයාට විශේෂයෙන් මෙව කරන්න ඕනේ නැහැ. ඒ වාට ඇහි මට්ටමට මේක මේ විදිහට තියාගෙන ඔයා බැඳ ගන්න කොටවල් දෙක තුනකින්. ඔයාට මේක බඳිනකොට මේ වගේ බකට් කම්බියක්, රබර් බෑන්ඩ් එකක්, එහෙම නැත්නම් ටියුබ් පටි වගේ ඔයාට ඕන කරන ඕනම දෙයකින් මේක බැඳ ගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟ පතරත් මෙන්න මේ විදිහට තියාගමු. අපි මේ විදිහ පිළිවෙලට බඳිනකොට අපිට ලේසි. මම ඊළඟ පතරත් මෙන්න මේ විදිහට බඳගන්න. ඉතින් ගොඩක් හදට බඳගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට බඳගන්න. ඒ වගේම හතරවෙනි පතරත්. ඒ වගේම අවසාන පතුරත් මම මෙන්න මේ විදිහට තියාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට එකක් උඩින් එකක් දාලා මෙන්න මේ විදිහට ටිකක් හද විදිහට මේක හදා ගන්න පුළුවන්. එහෙම බැඳගත්තාම මේ තරුව හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තරුව ශක්තිමත් වෙනවා. හරි, මම එකක් මේ විදිහට බැඳ ගන්න. ඉතින් ඔයාලට මේ ප්‍රමාණයම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ඉස්සලා මේ කූඩුව හදලා බලන්න. ඊට පස්සේ ඔයාට හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකට වෙන වගේ දේකින් ඔයාට මේක හදා ගන්න පුළුවන්ද කියලා. උණපතුරු එහෙම නැත්නම් බීම වට වගේ දෙයක් වට පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි තරුවක් හදා ගන්න. දැන් මේ තරුව වෙනස් වෙන නිසා අපිට පුළුවන් පුංචි වැඩක් කරන්න. මේ තරුව අපි දැන් බැලුවත් හැමතැනම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ වගේ පොඩි කම්බි කැල්ලක් අරගෙන මේ වගේ එක තැනකින් මම බැඳ ගන්න. දැන් බලන්න මේක වෙනස් වෙන්නේ. ඒ වගේම තරුව ශක්තිමත්. මං අර කියපු තරු 12න් අපි දැන් තරු 6ක් මේ විදිහට ගන්න. වාට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මේ වගේ තරු දෙකක් අරගෙන තරු දෙකේ කෙළවරවල් දෙකක් ඔයාට බැඳ ගන්න ඕන. ඒ නිසා මම එක තරුවක කෙළවරකට පුංචි කම්බි කැල්ලක් ගැට ගහගත්තා. මම ඒ කම්බි කැල්ලෙන් අනිත් තරුව කෙළවර මෙන්න මේ විදිහට බැඳ ගන්නවා. ඉතින් ඔයා මේ තරු දෙකේ කෙළවරවල් දෙක එකට ගෑවෙන විදිහට තියලා තමයි බැඳ ගන්න ඕන. එකක් උඩ එකක් තියෙන විදිහට බැඳ ගන්න එපා. ගෑවෙන විදිහට වෙන් වෙන්නේ නැති වෙන හොඳට බැඳ ගන්න. ඊට පස්සේ ඒ කෙළවර දෙකම ළඟ තියෙන කෙළවරක් ඔයාට පුළුවන්
මෙන්න මේ විදිහට බඳගන්න. ඉතින් මම ඔයාලට පහසුවෙන් තේරෙන විදිහට මම මේ විදිහට පෙන්නන්නම් බලන්න මේ මම වැඩ කරන මේසිය මත තියාගෙන ඉන්න එක තරුවක්. ඒ තරුව වටේට මම ඉතුරු තරු මෙන්න මේ විදිහට තමයි බඳගන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති. මම මේ වෙනකොට තුන්වෙනි තරුව බඳගන්නවා. අර මේසිය බලන්න. පාත තියෙන තරුව වටේට ඒ කෙලවර වලට බඳින්න තියෙන ඉතුරු තරු පහ. මොකද මේ වෙසක් කූඩුව අපි හදන්න යන්නේ කොටස් දෙකකින්. ඉතින් පළවෙනි කොටස විදිහට තරු හයකින් අපි කූඩුවේ භාගයක වැඩ මේ විදිහට හදාගන්න පුළුවන් බලන්න. ඒ වගේම මේ කූඩුවේ කෙලවර වල බැඳෙන්නේ උඩරිම 3යි. ඒ කියන්නේ තරු තුනක කෙලවරවල් තුනක් තමයි මේ විදිහට බඳින්න ඕනේ. උඩරිම තමාරු නැහැ. මම හතරවෙනි තරුවත් මේ විදිහට තියාගන්න. මේ තියෙන තරු හයම අපි බැඳපුවාම මෙන්න මේ හැඩයට තමයි තියෙන්නේ. බලන්න හරියටම නිකන් ඌඩයක් වගේ. දැන් මට තේරෙනවා ඇති මේක. මම හිතන වට පැහැදිලි ඇති කියලා. ලොකුවට ඔයා මේ හැඩේ ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා මේ විදිහට ඔයා තරු ටික බැඳ ගන්න. නිකම්ම මේ හැඩේ ඔයාට ගන්න පුළුවන්. ඔයා හරියට බැඳපුවා. හරි මේ තියෙන මම හදාගත්ත එක කොටසක්. ඒ වගේම මට මේ වගේම තවත් කොටසක් දුන්නා නම් මම පටන් ගන්නවා. මම අනිත් කොටසත් ගන්නම්. මේ තියෙන මම හදාගත්ත කොටස් දෙක මෙතන තියෙන සම්පූර්ණ තරු 12. මම දැන් එක කොටසක් උඩින් අනිත් කොටස තියාගෙන සම්පූර්ණ පට්ටමේ හැඩය ඔයාලට පෙන්නන්නම්. බලන්න මෙහෙම දකින්නකොට ටිකක් සංකීර්ණයි වගේ පේනින්නේ නැහැ. ඇත්තට මේක හරිම ලස්සනයි. හරි අපි ඊළඟට මේක බැඳගන්න විදිහත් බලමු. ඔයාට පේනවා කොටස් දෙකේම කෙලවරවල් ටික ලස්සනට එක ගානට සෙට් වෙනවා. බලන්න ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට බලන්න මෙන්න මේ විදිහට ඒ කෙලවර ටික බැඳගමු. මම ටිකක් ඉක්මනට ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි මේක සම්පූර්ණයෙන් බැඳගත්තාම ඔයාලට පෙනෙන්නේ හරිම ලස්සනට මෙන්න මේ වගේ. ඒ වගේම ඔයාලට වෙනස් විදිහට මේකේ හැඩය දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට තියාගෙන ඉතින් ඔයාලට කැමති විදිහකට මේකේ හැඩය ඔයා තීරණය කරන්න. මම ඔයාලට මේකට කොල කපා ගන්න විදිහත් මෙන්න මේ විදිහට පෙන්නන්නම්. මොකද මේකේ හැම කොටසක්ම එක සමානයි. ඒ නිසා ඔයාලට මෙන්න මේ විදිහට එක කොටසක් ලකුණු කරගෙන අවශ්‍ය කොටස් ටික ගණන් කරලා කොලයක් නමාගෙන ඒක කපා ගන්න. ඉතින් මේ වගේ පංචාස්ත්‍ර අපිට මං හිතන්නේ 10ක් වගේ වුණා වෙනවා. ඉතින් ඒ වගේම අනිත් හැඩතල ටිකක් ඒ විදිහටම තියලා කපා ගන්න. Thank you.
බලන්න හරිම ලේසි මේ විදිහට අපි කොටස් ටික හරි සමානව කපා ගත්තාම ඔයාලට මේක ටග් ගාලා අලව ගන්න ලේසි. ඉතින් කොටස් ගොඩක් තිබුණාට ඔයා බය වෙන්න එපා මේක අලවන්න හරිම ලේසි. අපිට මේ වගේ කොටස් ටික හරි සමානව කපා ගත්තාම ඔයාලට තව කෙනෙක්ගේ සහායයක් ඇතුව මේක ඉක්මනටම අලව ගන්න පුළුවන්. මම මේ ත්‍රිකෝණයක් කපන විදිහත් ඔයාලට පෙන්වන්නම්. ඔයා එක කොටසක් මේ විදිහට තියලා ඇඳ ගන්න. ඊට පස්සේ මේ විදිහට කඩදාසියක් නමාගෙන කපා ගන්න පුළුවන් ලේසියෙන්. මේ තියෙන්නේ අපි හදාගත්ත පට්ටමේ මම එක තරුවක් වාට බලලා පෙන්නනවා. ඉතින් ඔයාට කැමති විදිහකට කැමති පාටක් මේකට අලවන්න ගන්න පුළුවන්. මේක ගොඩක් හැඩතල තියෙන නිසා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ හැඩතල වෙන් කැපිලා පේන විදිහට වෙන් කරගන්න. මෙන්න මේ වගේ රැලිපටියක් අලවන්න. ඉතින් මේ අලවන පාට ඒ වගේ මේ රැලිපටි දාන විදිහ මේ හැමදේම ඔයාට ඔයාගේ කැමති පාට විදිහට ඔයාට තීරණය කරන්න පුළුවන්. හරි. මේ තින් අපි සම්පූර්ණයෙන්ම කොලා අලවලා අවසන් කරුවා අපේ වෙසක් කූඩුව. ඉතින් ඔයාට පේනවා ඇති. මේක බලන ඕනේ අනුව මේකේ හැඩතල ලස්සනට පේනවා. ඒ වගේම කූඩුවේ හැඩයත් වෙනස් වෙනවා වගේ ඔයාට පේනවා ඇති. ඒ වගේම රාත්‍රියටත් මේ වගේම ලස්සනට අපේ කූඩුවේ හැඩතල කැපිලා පේනවා. ඉතින් මේ කූඩුව ගැන තියෙන අදහස් ඒ වගේ මේ කූඩුව ඊට කලින් දැකලා තියෙනවා නම් ඒ ගැනත් ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ මේ කූඩුව ලස්සනයි කියලා හිතනවා නම් ඔයා මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම මගේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම වෙසක් කාලේ මේ වගේ ලස්සන වෙසක් නිර්මාණ මම ගොඩක් මගේ channel එකේ දාලා තිනවා. ඒව බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් අපි ආයෙත් හමු වෙමු. ඔයාට ජයග්‍රහී දවසක්.